මගේ විශේෂයි කේන්ද්‍රයක් බලන්න බුලත් 21ක් ඒ තැනැත්තති මගේ අතර දෙන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කේන්ද්‍රය බලනවා නම් බුලත් 21ක් ගේන්න ඕනේ. බුලත් 21ක් ප්‍රධානයි. මොනවද කරන්න ඕනේ? යාට ලොකු අපලයක්ද? මොනවද ව්‍යාපාරයක් කඩා වැටිලාද? යාට මාරකයක්ද? හදිසි අනතුරක්ද? ඉදිරි කාල සීමාව අධ්‍යාපනයේ කඩාකප්පල් වීමක්ද? විවාහයක් කඩාකප්පල් වෙනවද? ඒ සියලුම දේවල් යාට නඩු මාර්ගයෙන් මොන හරි ප්‍රශ්නයක් එනවද නීතිය පැත්තෙන්? ඒ දේවල් කියනවා. ඒ කියන ගොඩක් දේවල් වලට මම පිළිවෙත් කරනවා. ඔබතුමියගේ මේ ඔෆිස් එකට එමෙන්න තමයි ඔබතුමියගේ කාර්යාලයට යම් කෙනෙක් දොරටුවෙන් ඇතුළට ආවන් පස්සේ කේන්ද්‍රය අරගෙන ඒ කේන්ද්‍රයේ බලලා යාට වෙන්න තියෙන දේ කියන්න පුළුවන්ද ඔබතුමියට? ඔව් මාත්මයා, ඒක තමයි ප්‍රධාන වෙන්නේ. මගේ ළඟ කවුරු ඉඳගත්තත් මට ඒක අදාළ නැහැ. මගේ ළඟ ඉඳ ගන්නවා ප්‍රභූරු, ඉඳ ගන්නවා සාමාන්‍ය ජනතාව, ඉඳ ගන්නවා මට ඒ කවුරුත් එකයි. මැයි මාරුණා කියලා මේ ග්‍රහයින් මැයි, ජුනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාස පහ හැරුණම ඔක්තෝබර් මාසයේ ඉඳලා 2025 පෙබරවාරි වෙනකම් මම දකිනෝ අපේ ලංකාවේ ලොකු දේවල් සිද්ධ වෙන්න පුළුවන්. දැන් මේක වැහිලා තියෙන්නේ අලු යට. ඒක ඒ ගිනි පුපුර ආයි හුලඟක් ආපු ගමන් මතුවෙන්න පුළුවන් කියලා මං හැමතැනකදීම කියනවා. දේශපාලන නායකින්ට ගොඩක් සිද්ධ වෙන්න පුළුවන් දේවල් සිද්ධ වෙන ওই කාල සීමාව ඇතුළත. මිනිස්සු හොඳ බුද්ධිමත් මිනිස්සු. ඒ වුණාට ඒ අයට ඒ තැන නෑ අද. බොහෝ විට රැකියා කටයුතු, විවාහ කටයුතු බොහොම අඩාල වෙන්න පුළුවන්. තියෙන විවාහය පවා පරිස්සම් කරගන්න ඕනේ. අවශ්‍ය බොහෝ වේවා, සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දසත ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව නරඹන ලංකාවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාට. විශේෂයෙන්ම අද අපි අවිල්ලා ඉන්නේ දසතට අලුත් තැනකට. තන අලුත් වුණාට විශේෂයෙන්ම අපි කතා බහ කරන්නේ ජ්‍යොතිෂය සම්බන්ධයෙන්ම මාතෘකාවක් යටතේ. විශේෂයෙන්ම මේ එළඹෙන ඉදිරි කාලයේදී ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ ජ්‍යොතිෂවේදීන් පවා මවිතවන්නා වූ, එහෙම නැත්නම් විශේෂයෙන්ම වැඩි අවධාරණයක් යොමු කරන්නා වූ ග්‍රහමාරුව සිදුවීමට නියමිතයි. ඒ තමයි බ්‍රහස්පති ග්‍රහමාරුව. මේ බ්‍රහස්පති ග්‍රහමාරුව ලංකාවාසී ලෝකවාසී ඔබට මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ? මේ සිද්ධ වෙන දේවල් වලට ඔබ කළ යුත්තේ කුමක්ද? මේ සියල්ලක් පිළිබඳවම අද දවසේදී අපි මේ කතාබහ තුළ ඔබට අනාවරණය කරන්න සූදානමින් ඉන්නවා. විශේෂයෙන්ම ඔබට ඒ පිළිබඳව හොඳ මාතෘකාවක් යටතේ කතාබහ කරන්න සූදානමින් ඉන්නේ. ඉතින් අද අපි ආවේ කඩවතට. කඩවත ඉන්න ලංකාවේ ප්‍රවීණතම ජ්‍යොතිර්වේදිනියක්, ඒ වගේම ජ්‍යොතිර්විද්‍යා ශූරි දිරුක්ෂි ලියනගේ මහත්මියව මුණ ගැහෙන්න. විශේෂයෙන්ම මෙතුමියව ලෝකයක් අඳුරන්නේ දිරුක්ෂි මෑණියෝ කියලා. ප්‍රථම වතාවට තමයි දසතත් එක්ක එකතු වෙන්නේ. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. හරි, අපි කතා බහ ආරම්භ කරමු. විශේෂයෙන්ම දසතට ඔබතුමිය අලුත් මුහුණක්, ඒ වගේම දසත හැබැයි ලෝකයට නම් අලුත් මුහුණක් නෙවෙයි. ඔබතුමිය සමාජ මාධ්‍ය ජාලාවල, ඒ වගේම නොයෙකුත් YouTube නාලිකාවල ඔබතුමිය සාකච්ඡාවලට සහභාගී වෙලා තිනවා. මෑණියෝ, මම විශේෂයෙන්ම දැනගන්න කැමතියි, දැන් අපිට අලුත් නිසා දිරුක්ෂි මෑණියෝ කියලා කිව්වම කොහොමද අපි හඳුන්වන්න ඕනේ? ඔබතුමිය කවුද? ඔබතුමියගේ ඉතිහාසය මොකද්ද? ඔබතුමියගේ රාජකාරි මොනවද? අපි මේ පිළිබඳව පොඩ්ඩක් මුලින්ම පැහැදිලි කිරීමක් කරමු. ඔව්, මම ප්‍රධානවම මගේ රාජකාරිය ජ්‍යොතිෂ වැඩ කටයුතු. ඒක ප්‍රධාන වෙනවා, කේන්ද්‍ර බලනවා, ඒ ටික කරන අතරේ මම සියලුම වත්පිළිවෙත් සම්බන්ධයෙන් සියලුම වැඩ කටයුතු කරනවා. ඒ කියන්නේ අපි හඳහන බලලා කරන සියලුම දේවල්, ඒ අයට අවශ්‍ය සියලුම සෙට් සාන්ති, ආරක්ෂා කටයුතු, යන්ත්‍ර මන්ත්‍ර, සෙත් කවි මාලාවන් දෙවනුව මං කරන රාජකාරිය තමයි ඒ. එතකොට මගේ ප්‍රධානම වැඩ කටයුතු ටික තමයි, මං නක්ෂත්‍ර වැඩ කටයුතු තමයි ප්‍රධාන වෙන්නේ. ඒකද මූලික වශයෙන්ම හඳහන් බැලීම තමයි. හඳහන් බැලීම තමයි ප්‍රධාන. ඒ හඳහන් බලලා තමයි මං අවශ්‍ය කරුණු කාරණා ඉදිරියට ගෙනියන්නේ. ඒ අයට අවශ්‍ය සියලුම දේවල් මගෙන් සිද්ධ කරනවා. මම මගේ රාජකාරි කටයුතු මං බොහෝ ඈත කාලයක් අවුරුදු 12ක් මං මේ ශාස්ත්‍රයේ රැඳිලා ඉන්නවා. ගොඩක් දෙනා හඳුනන්නේ අර නාමයෙන් තමයි, දිරුක්ෂි මෑණියෝ කියලා තමයි ගොඩක් දෙනෙක් මේ වෙනකොට මාව හඳුනගෙන තියෙන්නේ. හරි මෑණියෝ, දැන් මම දැන් අපේ ජ්‍යොතිෂය කියලා කිව්වම මේ මාතෘකාවට එන්න කලින් මම ඔබතුමියගෙන් පොඩි මේ දැනගැනීමක් සිදු කරන්නේ. ජ්‍යොතිෂය කිව්වම නොයෙකුත් කාරණා තියෙනවානේ. ඔබතුමිය ඒ කියන්නේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මේ සියල්ලක්ම එකට එකතු වෙලා තමයි සිදුවීම මේ 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 ශාස්ත්‍රයේ පැවතින්නේ. එතකොට ඔබතුමිය සාමාන්‍යයෙන් කේන්ද්ර බැලීමට අමතරව තව මොනවා හරි වාස්තු විද්‍යාත්මක හරියම නැත්නම් තව ගුප්ත ශාස්ත්‍රයේ වැඩ කටයුතු සිදු කරන ඔව් මගේ මං ප්‍රධානයි. මම කෙනෙක් මගේ ළඟ ඉඳගෙන
එයා මට කේන්ද්‍රය ඉදිරිපත් කරාම මගේ විශේෂයි කේන්ද්‍රයක් බලන්න බුලත් 21ක් ඒත නැත්තති මගේ අතර දෙන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කේන්ද්‍රය බලනවා නම් බුලත් 21ක් ගේන්න ඕනේ. බුලත් 21ක් ප්‍රධානයි. ඒක එක් නිවසකින් කේන්ද්‍ර දෙකක් දුන්නොත් එයාට ඒ බුලත් 21 ඇති. කේන්ද්‍ර දෙකක් සඳහා එක නිවසකින් නම් දෙන්න කියනවා නම් බුලත් 21ක් ඇති. ඇති. එක පුජ්‍යලෙගෙන් 21ක් අපි අරගන්නවා. මගේ ප්‍රධාන මගේ මේ ශාස්ත්‍රයේ ප්‍රධාන උනේ මගේ ওই බුලත් 21 අරගෙන මම කියන දේවල් තමයි විශේෂ උනේ. එතකොට මම එයාට කේන්ද්‍රය බලනවා මගෙන් එයාට ගොඩක් දේවල් මේ නක්ෂත්‍රයට වඩා දේවල් මම එයාට කියනවා. මම කේන්ද්‍රය ගත්තම ඒක විශේෂ වෙනවා. යාගේ ගෙදර විස්තර, පවුලේ අයගේ විස්තර, පවුලයට කරදරයක් නම්, පවුලේ ඥාතියෙක්ට කරදරයක් නම්, ඒ ගෙදර මොනවා හෝ මම වාස්තු විද්‍යාව කරන්නේ මගේ කේන්ද්‍ර සටහන් බලද්දි මම එයාගේ නිවසේ දෝෂ මගෙන් කියවෙනවා. නිව ඒක මම කියනවා නිවැරදි කරගන්න පවුලේ වාස්තු විද්‍යාව නිලධාරියගෙනලා ඒක බලන්න කියලා. මොකද මම කියපු තැන ඒ විදිහට එන්න ඕනේ නිසා මම එයාගේ නිවසේ ඇතුළට යන තැන ඉඳලා මම සියලුම විස්තර කියවෙනවා කේන්ද්‍ර සටහනත් එක්ක. ඒ කියන්නේ කේන්ද්‍ර සටහනේ තමයි ඔබතුමිය මේ දේවල් කියන්නේ. ඔව් ඔව්. එයාගේ සම්පූර්ණ යාගේ පලාපල ටික කියන අතරේ එයාට වෙලා තියෙන දේවල්, එයාට පෙර මොනවද වෙලා තියෙන්නේ, එයාගේ පෙර ආත්භවයේ මොනවද, මේ ආත්මේ මේ මොහොතේ එයාට ලොකු මාරකයක් නම් මම එයාගේ පෙර මොනවා හෝ එයාට අකුසලයක්ද කියලා බලලා මම එයාට අවශ්‍ය විස්තර ටික කියවෙන අතරේ මම එයාට ගොඩක් දේවල් කියවෙනවා. බොහෝ දෙනෙක් මගෙන් ජන්ම පත්‍රයක් බලනවට වඩා අනිකුත් විස්තර දැන ගැනීම තමයි ප්‍රධාන. ඉතින් මගෙන් නොයෙකුත් දේවල් එයාලා අහනවා. විශේෂයෙන් මගෙන් මම කේන්ද්‍රයක් බලන විනාඩි 40ක් මම උපරිම දෙනවා. ඒ අතර කාලයේ අවශ්‍ය සියලුම විස්තර කියවෙනවා. ඒ කියවෙන අතරේ තමයි මගේ ප්‍රධාන දේවල් මම යාට මොනවද කරන්න ඕනේ, යාට ලොකු අපලයක්ද, මොනවද ව්‍යාපාරයක් කඩා වැටිලාද, යාට මාරකයක්ද, හදිසි අනතුරක්ද, ඉදිරි කාල සීමාව, අධ්‍යාපනය කඩාකප්පල් වීමක්ද, විවාහයක් කඩාකප්පල් වෙනවද, ඒ සියලුම දේවල් යාට නඩු මාර්ගයෙන් මොනවා හරි ප්‍රශ්නයක් එනවද නීතිය පැත්තෙන්, ඒ දේවල් කියනවා. ඒ කියන ගොඩක් දේවල් වලට මම පිළිවෙත් කරනවා. මොකද මම වැඩ කරන්නේ සමීර මහත්මයා මගේ දේවාල වැඩ කටයුතු ඔක්කොම තියෙන LPT. LPT තමයි දේවාලේ තියෙන්නේ. දේවාලේ ඒ රාජකාරි මං කරන්නේ LPT. එතකොට එතනදි මං සියලුම දේවල් කරනවා. සෙත් කවි මාලාවන් මම ලියලා කියවලා ඔක්කොම දේවල් මම කරනවා. මන්නේ මට පොඩි ප්‍රශ්නයක් දැනගන්න කැමති. දැන් සාමාන්‍යයෙන් කේන්ද්‍රයේ ගොඩක් අයට මතක් වෙන්නේ දෙයක් උනායින් පස්සේනේ. දැන් නමුත් ඔබතුමියට යම් විදිහකින් ඔබතුමියගේ මේ ඔෆිස් එකට එහෙම නැත්නම් ඔබතුමියගේ කාර්යාලයට යම් කෙනෙක් දොරටුවෙන් ඇතුළට ආවන් පස්සේ කේන්ද්‍රය අරගෙන ඒ කේන්ද්‍රයේ බලලා එයාට වෙන්න තියෙන දේ කියන්න පුළුවන් ඔබතුමියට. ඔව් මාත්මයා, ඒක තමයි ප්‍රධාන වෙන්නේ. ඒක තමයි ඔබතුමිය පැහැදිලිව කියනවා. පැහැදිලිව කියනවා. එයා මා ළඟ ඉඳගත්ත කාරණාව පව මම කියනවා. මොකද ඒක මම දන්නේ නැහැ මගේ ඒක සුවිශේෂී හැකියාවක් වෙන්න ඕනේ. මොකද මම එයා කතා කරන්නේ නැහනේ මට කේන්ද්‍රයේ දීලා ඉඳගත්තෙන් පස්සේ. එයාට මං කියන්නේ එයා ආවේ කොතනද, මේ කාරණාවට ආවේ එහෙම කියලා මගෙන් කියවෙනවා. බොහෝ වෙලාවට මගේ අර ප්‍රධාන බුලත් අර එයා ගෙදරින්දලා අරගෙන පිරිසිදුව මගේ තැනට එන්නත් ඕනේ. ඒක තමයි ප්‍රධාන වෙන්නේ. මොකද මේ කාරණා කියවෙන ක්‍රම වෙනස් වෙනවනේ මහත්මයා. ඒ කියන්නේ අපි එකින් එක්කෙනාට මේ කියන සම්පූර්ණම සමහරට සම්පූර්ණම කියවෙනවා. සමහර අයටත් අවශ්‍ය විදිහට කියවෙනවා. සමහර අය මගෙන් අහලා ප්‍රශ්න අහලා විසඳ ගන්නවා. මොකද යාගේ පෙර මොනවා හරි යාට උනාද, මේට අවුරුදු 10කට 15කට මොන හරි ගැටලුවකට මුහුණ දුන්නද, ඒ සිද්ධියත් එක්ක මම එයාට කතා කරනවා. එතකොට යා මං ගැන ලොකු පැහැදීමක් එක්ක තමයි යා ඉදිරි විස්තර මගෙන් අහන්නේ. මොකද මහත්මයා අතිශය පෞද්ගලික දෙයක් නේ අපි කේන්ද්‍රයත් එක්ක කියන්නේ. ඒක එයාට අවශ්‍ය කාරණා මේ විදිහට මගෙන් වෙන්න ඕනේ. ඒකයි මම ප්‍රධාන කරන්නේ. මට මොකද මට මගේ ළඟ කවුරු ඉඳගත්තත් මට ඒක අදාළ නැහැ. මගේ ළඟ ඉඳ ගන්නවා ප්‍රභූරු ඉඳ ගන්නවා සාමාන්‍ය ජනතාව ඉඳ ගන්නවා. මට ඒ කවුරුත් එකයි. සේවාදායකෙක් විතරයි. ඔව්. මගේ සේවය විතරයි ආට මන් දෙන්නේ. හරි.
හරි අපි මැනි වෙනම් අපි මාතෘකාවට එමු. දැන් ඔබතුමිය කරන සේවාව පිළිබඳව අපි කතා බහ කරා. මොකද අපිට වැදගත්ම වෙන්නේ මේ මාතෘකාව විශේෂයෙන්ම තස්සද බලන ලෝකවාසී සිළු දිනාම ලංකාවාසී සිළු දිනාම බලාපොරොත්තු වෙන ග්‍රහමාරුව තමයි ඉදිරියේදී වෙන්නේ. මම මේ ග්‍රහමාරුවේ ග්‍රහ ප්‍රතිඵලය පිළිබඳව කතා කරන්න කලින් විශේෂයෙන්ම ඔබතුමියගෙන් දැනගන්න කැමතියි. දැන් මේ ග්‍රහමාරුවත් එක්ක දැන් මේ අපි කතා කරන බ්‍රහස්පති ග්‍රහමාරුව පිළිබඳව. එතකොට මේ බ්‍රහස්පති ග්‍රහමාරුවත් එක්ක මේ මැයි මාසයෙන් පස්සේ සාමාන්‍යයෙන් මොන වගේ දේවල් ටිකක් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ මම කියන්නේ අපි විශේෂයෙන්ම අනාවැකි පැත්ත නෙවෙයි. නමුත් මේ ග්‍රහමාරුවත් එක්ක මැයි මාසයෙන් පස්සේ ඉදිරි කාලයේ ජනතාවට මොන වගේ දේවල් වෙන්න පුළුවන්ද? ජනතාවට අපේ ලංකාව ගත්තොත් ඒ පිළිබඳව මම කතා කරා බොහෝ මාධ්‍යවල. මොකද මේ ග්‍රහමාරුව අපේ බ්‍රහස්පති ගුරු මාරු වීමක් වෙන්නේ 2024 මැයි පළවෙනිදා. එතකොට මේ පළඳ පස්සරු 1-6ට තමයි මේෂ රාශිය ඉඳලා එයා වෘෂභ රාශියට සංක්‍රමණය වෙනවා. එතකොට ඒක අවුරුදු 12කට වරක්. ඒ කියන්නේ මේ අවුරුද්දක් පුරා එක රාශියක ගමන් කරනවා අපේ රාශි චක්‍රයේ. මම ඒ ගැන පසුවට විස්තරවම සඳහන් කරන්නම්. ඔබතුමා ඇහුවේ මේ ලංකාවට අපිට ජනතාවට මොකද වෙන්නේ කියලා මේ මාරුවත් එක්ක. අපේ ලංකා කේන්ද්‍රයේ අපේ කුම්භ රාශිය ප්‍රධාන කරගත් ලංකා කේන්ද්‍රයේ හතරවැන්නට තමයි මේ ගුරු මාරු වෙන්නේ. එතකොට එයා තුන්වැන්නෙන් ඉඳලා හතරවැන්න අපේ ප්‍රධාන ස්ථානයක්. ඔතනින් අපි කියවෙනවා අපේ ලංකාවේ කෘෂිකාර්මාන්තයේ ගොඩනැගිලි පතල් මාන්තය ගොඩනැගිලිත් එක්ක කරන ව්‍යාපාර ඒ වගේම විරුද්ධ ආණ්ඩුවේ විරුද්ධ පාක්ෂිකයන් ඔය හතරවැන්නෙන් අපි ප්‍රකාශ කරන ප්‍රධානම කරුණු. එතකොට අපි එක හදවත වගේ තැන අපේ කේන්ද්‍ර සටහනේ. ඔතනින් ගොඩාක් දේවල් මේ මාරු වීම මොකද අපේ වෘෂභ රාශියට ගුරු සතුරු වෙලා තමයි වෘෂභ රාශියට මේ පැමිණෙන්නේ සතුරුයි. එතන දසවැන්න පේනවා, කුජ පේනවා. ඒ කියන්නේ අපේ ලංකා කේන්ද්‍රියත් එක්ක බැලුවම බොහෝ වෙලාවට අපේ ඔක්තෝබර් මාසයේ ගත්තොත් ඒ කියන්නේ මේ 2024 ඔක්තෝබර් වෙනකොට ලොකු කරදර බාධා එනවා මේ ලංකාවේ මිනිස්සුන්ට. අපේ දේශපාලන පාක්ෂිකයින්ට විරුද්ධ හෝ ආණ්ඩු පක්ෂයේ හෝ සියලුම දෙනාට ලොකු ගැටලු වෙන්න පුළුවන්. මිනිස්සුන්ට කෑම බීම වලින් අඩුවක් නැති වුණාට මිනිස්සුන්ට හරි ප්‍රශ්න ගැටලු වෙන්න පුළුවන්. මිනිස්සු අතරේ මේ මුදල් සැරිසරන එක තාම අඩුයි. ඒක ගොඩක් වෙලාවට ඉස්සරහටත් තියෙනවා, මිනිස්සු ගොඩක් අසරණ වෙන තැනක්. ඒක නිසා මම කියන්නේ මැයි මාරුණා කියලා මේ ග්‍රහයින් මැයි, ජුනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාස පහ හැරුණම ඔක්තෝබර් මාසයේ ඉඳලා 2025 පෙබරවාරි වෙනකම් මම දකිනෝ අපේ ලංකාවේ ලොකු දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මිනිස්සු දරුණු වෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ හැඟීම් මිනිස්සු පිට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක දැන් කතා නොකර ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. මිනිස්සු අරගලයක් නෙමෙයි මම කියන්නේ. පහුගිය කාලේ ඒක මතුවෙන්න පුළුවන් තැන් මං වැඩිපුර කියලා තියෙනවා මහත්මයා. මේ මං බොහෝ නාලිකාවල මං කියනවා දැන් මේක වැහිලා තියෙන්නේ අලු යට. ඒක ඒ ගිනි පුපුර ආයි හුලඟක් ආපු ගමන් මතුවෙන්න පුළුවන් කියලා මං හැමතැනකදීම කියනවා. මේක වෙන්න පුළුවන් මේ ඔක්තෝබර් මාසයත් එක්ක. ඒක නිසා මේක විශේෂයි. මේකේ අපේ නායකින් දේශපාලන නායකින් හරි තීරණ අරන් වැඩ නොකරොත් ප්‍රශ්නයක්. ඉදිරි මාස ඔක්තෝබර් ලබන පෙබරවාරි දක්වා. ඒ වගේම මම දකින අධ්‍යාපන කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන, විදේශ රැකියා, ඒ වගේ හොඳ වෙනසක් තියෙන්න පුළුවන්. දරුවන්ට දෙමාපියන්ට හිතට සහනයක් වෙන්න පුළුවන්. ඒ ශක්තිය තියෙනවා. හැබැයි මිනිස්සු අතර අර කුලල්කා ගැනීම, ගහමරා ගැනීම් ඒවා වැඩි. ඒවා ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ අවියායුධ, ඒ කියන්නේ අපි මිනීමැරුම්, මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. දේශපාලන නායකින්ට ගොඩක් සිද්ධ වෙන්න පුළුවන් දේවල් සිද්ධ වෙන ඔය කාල සීමාව ඇතුළත. කියන්නේ ඔබතුමිය පැහැදිලිව කියනවා, ඒ කියන්නේ එළබෙන ඔක්තෝබර් මාසේ එනකොට අහිතකරතාවයන් වැඩිපුර වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. මොකද මම මේ ගැන කතා කරන්නේ ඉදිරියේ ඡන්දයක් එනවද, මෙතිවරණයක් එනවද මට අදාළ නැහැ. ඔය මාස ගැන නෙමෙයි මම කතා කරන්නේ. මම ග්‍රහ චක්‍රය බලන, මොකද ඔතන අපේ ගුරු වක්‍ර වෙනවා ওই මාසෙදී. ඒකයි මම මෙතෙක් මෙහෙම කතා කරන්නේ. එතකොට අපේ කුජ ගුරු, කුජ සෙනසුරු, ඒ කියන්නේ ඒ හැම ග්‍රහයින්ටම අපේ පේනවා. මේ ආණ්ඩු පක්ෂ විපක්ෂ ඔක්කොම පේනවා. එතකොට තමයි ජනතාව ගැන අපි කියන්නේ ප්‍රධාන පළවෙනි කොටුව කේන්ද්‍රයේ කුම්භ රාශියේ සෙනසුරු ඉන්නේ එතන. මිනිස්සු හරි පීඩා වුණා 2020 ඉඳලම බැලුවොත් සෙනසුරුත් එක්ක. මිනිස්සු හරි දුර්වල වුණා. මිනිස්සුන්ට හරි තීරණ ගන්න බෑ.
මිනිස්වර නිකං බුද්ධියක් නැති අය වගේ මිනිසුන් හසුරවනවා. මොනව හෝ හස්තයකින් මිනිසුන් හසුරවනවා. මිනිස්සු හොඳ බුද්ධිමත් මිනිස්සු. ඒ වුණාට ඒ අයට ඒ තැන නෑ අද. ඒ එන්න එතෙන්දී ඒක තමයි මිනිසු නැගී සිටින තැන. ඔන්නතන. ඒ කියන්නේ ඔබතුමිය කෙටියෙන් කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් අරගලයක් වගේ නැවතත් එන්න පුළුවන් දෙයක්. ඔව් මිනිස්සු අතර ඒ කියන්නේ අපේ ජනතාව කියන්නේ මේ දා වගේ ලොකුවට හැම දෙනාම මේ පොඩි ළමයිම නෙමෙයි මෙතන බුද්ධිමත් කොට්ටාශයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒක විරුද්ධව කතා කරන්න පුළුවන් නැගී සිටින්න පුළුවන්. එතෙන්ට බොහෝ දෙනා තරුණ ළමයි එකතු වෙන්න පුළුවන්. හරි අපිට මේ පිළිබඳව කතා කරන්න ගියොත් මෑණියෝ ඊට වඩා සෑහෙන්න බුදුබයතේ කතා බහ කරන්න පුළුවන්. නමුත් අපිට ප්‍රධානත මාතෘකාවට එන්න ඕන නිසා මම මේ කතාව මෙතනින් නවත්තන්නම්. අපි කතා බහ කරන්නේ විශේෂයෙන්ම මේ ගුරුමාරුව පිළිබඳව මෑණියෝ. අපි දැන් අපේ සාකච්ඡාව ආරම්භ කරමු හරි විදියට. මොකද ගොඩක් කට්ටිය බලන් ඉන්නේ Tamanට ලක්ණියට මොන වගේ දෙයක් වෙයිද, මට හොඳද මට නරකද, මොනවද කරන්න ඕනේ, මේ පිළිබඳව තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ. අපි මුලින්ම මං හිතන්නේ අපි මේ දැන් මේ බ්‍රහස්පති ග්‍රහමාරුවක් එක මේ පළවෙනිදට ඔබතුමිය සඳහන් කරා මේ පළවෙනිදට තමයි ග්‍රහමාරුව සිදු වෙන්නේ. එතකොට ඒ ග්‍රහමාරුව හරහා අපි සුබ ලග්න කතා කරන්න කලින් අපි විශේෂයෙන්ම මේ යම් අසුබ අහිතකරතා තියෙන ලග්න පිළිබඳව කතා බහ කරොත් හොඳයි කියලා මට හිතෙනවා මුලින්ම. අපි ඒ පිළිබඳව කතා බහ කරමුද මෑණියෝ? අපි ඒ කියන්නේ අපි මේ ගුරු ගැන හැමෝම දන්නවනේ. දැන් අද මේ වෙනකොට බ්‍රහස්පති ගුරු මාරුවක් කියලා සියලුම දෙනා දන්නෝ. එතකොට මේක අපේ නවග්‍රහයින් අතර ප්‍රධාන ග්‍රහයක් තමයි ගුරු කියන්නේ. විශාලත්වයෙන් සූර්යයාට වඩා පොඩි ප්‍රමාණයක් පුංචි, විශාලත්වයෙන් අනිත් ග්‍රහයින්ට වඩා ලොකු ග්‍රහයෙක්. එතකොට මේ ගුරු කියන්නේ අපේ ආදි, ඒ කියන්නේ පුරාණ ග්‍රන්ථවල පවා සුර ගුරු කියලා තමයි හඳුන්වන්නේ. දෙවියන්ගේ ගුරු කියලා තමයි. ඒ කියන්නේ අපි ගුරුන් වහන්සේ කියලා තමයි හඳුන්වන්නේ. මොකද එයා අපේ ජන්ම කේන්ද්‍රයේ බලවත් ග්‍රහයෙක්. අනිත් ග්‍රහයින් නම් දෙනාටත් වඩා ශක්තිමත් ග්‍රහයෙක්. එතකොට මේ ගුරු අපි එයාගේ සාමාන්‍ය ස්වභාවය කිව්වොත් අපි ඒ කියන්නේ යා මිටි තරබාරු ඔටුන්නක් පැලඳගෙන කෙස් රන්වන් කෙස් තියෙන කහපාට ශරීරයකින් යුක්ත මිනිස් රූපයක් උඩ හිඳගත්ත මිනිසෙක් ස්වරූපය. එතකොට මෙයා අපේ හැම කෙනෙක්ටම සුබ පැත්ත දෙනවා කියලා තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. ඒ කියන්නේ බ්‍රහස්පති සුබයි, එයාගේ දශා කාලය අවුරුදු 16ක්. බ්‍රහස්පති ලැබුවම කෙනෙක්ට අවුරුදු 16ක් තියෙනවා. එතකොට එයා කටකලක්ම හිටියොත් උච්චයි බලවත්, මෙන්න අපිට සැප සම්පත් දෙනෝ අපේ කටකලක්ම ඉන්නේ එහෙම කියලා ගුරු ගැන බ්‍රහස්පති ගැන ගොඩාක් දෙනෙක් ගොඩක් මත ප්‍රකාශ කරනවා. මම දකිනවා බ්‍රහස්පති වුණත් සුබ පැත්තත් අසුබ පැත්තත් දෙකම දෙනෝ මනුස්සෙන්ට. ඒක නිසා මොකද අපි මේ ග්‍රහයින් ගැන කතා කරද්දී සමීර මහත්මයා අපේ ජන්ම කේන්ද්‍රයේ රාශි 12, ඔය රාශි 12 ඔය හැම ග්‍රහයකම ගමන් කරනවා, නිතරම ගමනියේ දෙන්නේ. එතකොට සඳු තමයි අඩුම කාලයක් දවස් දෙකමාරයි සඳු එක තැනක ඉන්නේ. එයා තමයි නිතර වෙනස් වෙන්නේ. එතකොට මාසෙකමාරයි මාසෙයි එහෙම ග්‍රහයිනුත් ඉන්නවා, බුද්ධ සිකුරු අපි ඒ වගේ පොඩි දශා පොඩි කාල සීමාවන්. එතකොට අපේ වැඩිපුරම ග්‍රහමාරුවක් අපි ගැන කතා කරන සෙනසුරු. මොකද එයා අවුරුදු දෙකමාරක් එක රාශියක ඉන්නවා. ඒ කියන්නේ ආ දෙකමාරෙන් දෙකමාරට තමයි මාරු වීම. එතකොට අපි මේ ගුරු බ්‍රහස්පති උපරිම වර්ෂයක්, ඊට පොඩි ප්‍රමාණයක් වැඩි වෙන්න පුළුවන් වක්‍ර වෙලා ඒ වගේ වෙනකොට අපි අවුරුද්දක් කියලා තමයි කියන්නේ. වසරක් එක රාශියක ඉන්නවා. දැන් එයා මේ මේෂ රාශියේ ගිය අවුරුද්ද ඉඳලා ඉන්නවා. ඒ කියන්නේ 2023 මැයි ඉඳලා එයා මේ අප්‍රේල් ඉඳලා මේ කාල සීමාව ඉන්නවා, මැයි පළවෙනිදා දක්වා. එතකොට එන්නේ ඒ අවුරුද්දෙන් අවුරුද්ද තමයි එයා මාරු වීම සිදු කරන්නේ. අපි එතකොට මේ හැම ග්‍රහයින්ගෙම හැම කෙනෙක්ටම සුබ හෝ අසුබ ප්‍රතිඵල දෙනවා. සෙනසුරුගිනුත් හොඳ ප්‍රතිඵල එනවා. ගොඩක් දෙනෙක් ව්‍යාපාර හොඳටම සාර්ථක වෙනවා සෙනසුරු ලැබුවම. ව්‍යාපාර නැත්තරම නැති වෙන සමහර අයට. එතකොට මොකද මේක අපේ මේ විශ්වයේ අපේ සූර්යාත් එක්ක තාරකාවන් ගමනේ යෙදෙනවා. එතකොට ඒගොල්ලන්ගේ කිරණ ග්‍රහ වස්තුන් එකට ගැටෙනවා අපේ විශ්වයේ. එතකොට මේ ග්‍රහ වස්තුන් එකට ගැටිලා ඒගොල්ලෝ අලුත් කිරණ නිපදවනවා. ඒ කියන්නේ ඒගොල්ලන් ආපහු අපේ පෘථුවියට ඒගොල්ලන්ගේ ග්‍රහ කිරණ එක එක ආකාරයෙන් බෙදා හරිනවා. ඒ කියන්නේ ඒකනේ අපි එකින් එක්කිනාට ඒ ග්‍රහය එක එක විදිහට වෙනස් වෙන්නේ.
එතකොට ඒ ග්‍රහයින් අපේ අපිට අපි බලමු මිනිසෙක් මෙතන ඉන්නවා නම් එයා ලැබෙන කිරණ කෝණයක් විදිහට තමයි ඒ ග්‍රහය කෝණයක් විදිහට යට ලැබෙන්නේ. ඔන්න උතන තමයි අපි ඔය රටාව මේ සිටිජයේ මේ උපන් මොහොතේදී කෙනෙක්ගේ මේ අහසේ තියෙන මේ සිතුවම තමයි අපි මේ රටාවක් මේ කේන්ද්‍රයක් කියලා මේ හදන්නේ. එතකොට අන්න ඒ කිරණ එක එක එක්කෙනාට එකින් එක ස්ථානවලට අපි බලමු මහත්මයා ඉර එක එක වෙලාවට එක එක විදිහයිනේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්. දැන් මේ මාසවල ගොඩක් උෂ්ණයි. එයා ඔක්තෝබර් සැප්තැම්බර් නොවැම්බර් වලට අධික වෙනසක් වෙනවා අපිට. ඒ එයාගේ කිරණ ලැබෙන අණුව. එතකොට අපේ මේ ගුරුත් අපිට ඒ වගේ ලබා දෙන කිරණ එකින් එක්කෙනාට එක එක ලග්නෙන් ලග්නෙට වෙනස් වෙන්න පුළුවන්. එතකොට මම දකිනවා දැන් මේ වෘෂභ රාශියට ගමන් කරලා එයා අවුරුද්දක් එතන ඉන්නවා. ඒ කියන්නේ 2025 මැයි 14 වෙනකන් එයා වෘෂභ රාශියේ ඉන්නවා. වක්‍ර වෙනවා, ආපහු ගමන් කරනවා. අපි වක්‍ර වීම කියන්නේ ආපහු ගමන් කිරීම. එතකොට අපේ රාහු කේතු ආපස්සට ගමන් කරන්නේ. හැම කේන්ද්‍රයකම ග්‍රහයින් ආපස්සට මේෂ, කුම්භ, මීන ඒ වගේ. එතකොට මේ ග්‍රහයින් ගමන් කරන අතරේ ආපස්සටත් ගමන් කරලා මිනිසුන්ට සමහර වෙලාවට වක්‍ර වෙනකොට හරි කරදර වෙනවා. එයා ඒ කේන්ද්‍රයේ මාර්ග ග්‍රහය වුණා නම්, 22 වන දීර්ඝානාධිපතිය වුණා නම්, එයාගේ අසුභම ග්‍රහය ගුරු වුණා නම් එයාට අසුභයි, එයාට මාරකයි. එතකොට අද මම මේ බොහොම කෙටියෙන් කතා කරන්නේ මේ ග්‍රහයින් මේ බ්‍රහස්පති ගැන. මොකද කතා කරොත් ලොකු පරාසයක් තියෙනවා. බ්‍රහස්පති වෙනුවෙන් අපිට කතා කරන්න පුළුවන්. මොකද ජීවිතයේ කෙනෙක්ගේ හැම දෙයක්ම මේ බ්‍රහස්පති මත තමයි රඳාපවතින්නේ. එයාගේ අධ්‍යාපන, එයාගේ සෞඛ්‍ය පැත්ත, රැකියා, ජන ජීවිතේ ගොඩක් දේවල් බ්‍රහස්පති හසුරවනවා. එතකොට එයා ශුභ හෝ අශුභ විදිහට මම දකිනවා මෙවර මේ වර්ෂයේ වෙන මේ ගුරු මාරුව ලග්න පහකට වගේ අශුභ ප්‍රතිඵල දෙනවා. ලග්න පහකට අශුභ ප්‍රතිඵල දෙනවා. ඔව්, අශුභ ප්‍රතිඵල දෙනවා. එතකොට අපි කිව්වොත් වෘෂභ, මිථුන, තුලා, ධනු, කුම්භ. ඔන්න ඔය වෘෂභ, මිථුන, තුලා, ධනු, කුම්භ. ඔය ලග්න ටිකට සමහර මාරු වීම එක මේවා මේ විදිහට නෙමෙන් නොවි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ රවි මාරුව, කුජ මාරුව, සිකුරු මාරුව. දැන් ওই සිකුරු මාල වියෝග ඔහොම කීකි අපි කියනවනේ. එතකොට ඒවත් එක්ක පොඩි හෝ වෙනසක් වෙන්න පුළුවන්. ඒ එතන අපි දකිනවා. හැබැයි වැඩි පැත්ත ටිකක් අසුබ තමයි මේ කේන්ද්‍රවලට, අපිට මේ ලග්නවලට. ඒක නිසා ඉතින් මේ ලග්නවල කට්ටිය තමන්ගේ පවුලේ ජ්‍යොතිෂවේදිනිය හෝ මහත්මයෙක් හෝ සම්බන්ධ කරගෙන මේක කොහොමද කියලා දැනගන්න. එයාගේ මොකද මේ යන දශා, අන්තර්දශා, මහදශා ඒවත් එක්කනේ අපි එයාට පලාපල කියන්නේ. ගුරු මාරුව දැක්ක ගමන් අපි ගුරු අශුභ දෙහෙම කියන්නේ නැහැ. එයාට මේ දවස්වල ශුභ දශාවක්, ගුරුට සතුරු දශාවක් එහෙම වුණොත් අශුභයි. එතකොට ගුරුට සතුරු ග්‍රහයන් ඉන්නවනේ, මිතුරු, සතුරු එහෙම ග්‍රහ. එතකොට මෙතන ඒ කෙනාට ගුරු අශුභ වෙලා, එයාගේ යන දශාවත් අශුභ වෙලා, එයාගේ නැකත් ඔක්කොම අශුභ වෙලා තිබුණොත් මේ කාල සීමාව එයාගේ සියලුම දේවල් අඩාල වෙනවා. එයාගේ සමහරට අධ්‍යාපනය වෙන්න පුළුවන්, සමහරට රැකී ආරක්ෂා නැති වෙන්න පුළුවන්, ලැබෙන්න තියෙන දේ නොලැබී යන්න පුළුවන්. සමහර වෙලාවට විවාහ කටයුතු ප්‍රමාද, බොහෝ විට විවාහ කටයුතු වලට බොහොම සම්බන්ධයි. මම මේ ගැන කතා කරන්නම් ඉස්සරහ වැඩසටහනකදී ඔබතුමත් එක්ක. විවාහ කටයුතු, දරූපත් ඕවට බොහොම බාධා ඉන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන්ම මම කියනවා වෘෂභ ලග්නය. මම නිකන් සාමාන්‍ය කතා කරුත් වෘෂභ ලග්නය. අපි ගණන් නොගෙන අපි එච්චර පලාපලොදී නොකිය වෙන ග්‍රහයෙක් යුරේනස්. අපි සාමාන්‍ය කතා වෙන්නේ නමයක් නවග්‍රහයන් ගැන කතා කරනවා. යුරේනස් මාරුවකුත් තියෙනවා මේ අවුරුදු ජුනි මාසේ. අවුරුදු 7කට සැරයක් එයා මාරු වෙන්නේ. එතකොට එයත් එන්නේ වෘෂභ රාශියටමයි. ගුරු ආපු තැනටමයි යත් එන්නේ. එතකොට වෘෂභ ලග්නේ හිස වගේ තැන. වෘෂභ ලග්නය ඉතියයිගේ. එයාගේ ඒ වෙලාවේ උත්පත්ති ජන්ම කේන්ද්‍රයේ එයාගේ තන ශුභ ග්‍රහයෙක් සිකුරු. ඒ කියන්නේ අපි යාට ශුභ ග්‍රහයෙක් එතන හිටියා නම් මේ කියන පලාපල වෙනස් වෙන්න පුළුවන්. අපි මේ දල වශයෙන් කියන්නේ මේ පොදුවේ කියන නිසා මේ ගැන අපි ඒ කියන්නේ කනගාටු වෙන්න එපා. මේක මම කිව්වයි කියලා වෘෂභ ලග්න දරුවන්, මොකද ඒක යාට වෙනස් වෙන්න පුළුවන්. බොහෝ විට රැකියා කටයුතු, විවාහ කටයුතු බොහොම අඩාල වෙන්න පුළුවන්. තියෙන විවාහය පවා පරිස්සම් කරගන්න ඕනේ.
ලැබෙන්න තියෙන දේ නෙමේ, තමන්ගේ සහකරු හෝ සහකාරිය විශේෂයෙන්ම ඍෂභ ලග්නේ අනිත් කෙනා කියන්නේ යාගේ ලග්නය කන්‍යා මිතුන ඒ වගේ ලග්න වුණා නම් බොහෝ විට ටිකක් කල්පනාවෙන් ඉන්න දෙන්න. සමගියට බාධා, දරුවන් අතර ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න ඒ වගේව දකින්න පුළුවන්. සමහර විට ගෙදර ගෘහමූලික දරුවට කලකිරීම ඇති වෙන්න පුළුවන්. සියල්ලම දමලා ගහලා පිටව යන්න පුළුවන්. එන්නේ ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එතන ලොකු කලකෝලහල නෙමෙයි, කලකිරීම ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ගොඩක් වෙලාවට හරිතැනින් හරිදේ කරගන්න මේ සමහර දේවල් වලදී බොහෝ දෙනෙක් මේ ශාන්ති කර්ම බලිතොවිල් ඕවලට යන්න අවශ්‍ය නැහැ. අපි සාමාන්‍යයෙන් කරන පිළිවෙත් ටිකක් අපි කරමු. එතකොට ඔය තියෙන හිතර තියෙන මනසට ගොඩක් දැන් අපි මේ වගේව කියනකොට හරි ගැටලුවක්නේ. මේව බලන බය හිතෙන්න පුළුවන්. බය හිතෙනවා. ඒ නිසා බය වෙන්න එපා. මම නිතරම කියන්නේ මේ කේන්ද්‍රයක් කිව්වා කියලා බය වෙන්න එපා. නැත්තම් කතා කරලා දුරකථනයෙන් හෝ සම්බන්ධ කරගෙන අපි කතා කරනවා අය අයත් එක්ක. මොකද මේවා අපි ප්‍රචාරය වෙනකොටම අපිට සම්බන්ධ වෙන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ මේ ගැන ගොඩාක් අත්දැකීම්, මේ ගැන ගොඩක් කියවන කට්ටිය ඉන්නවා. අද ජ්‍යොතිෂය ගැන ගොඩක් අපි වෙනදට වඩා දැන් අපේ ජනතාව මේක පිළිගන්නවා. මේ ශාස්ත්‍රය ගැන අපි දකින සමහර තැන්වලදී ගොඩක් ගැටලු ආවා. ඒ වුණාට අපේ ගොඩාක් දෙනෙක් මේ ශාස්ත්‍රයේ විවාහයක් වෙන්න ගියාම දූ දරුවන්ගේ කේන්ද්‍ර සටහන් මතකෙන් කියන මහත්මයා මට ඒ අම්මැවිල්ලා මෙහෙමයි කේන්ද්‍රය මෙයාගේ අතට අරගෙන නෙමෙයි මේ ග්‍රහ පිහිටින් මෙතන තියෙන්නේ. අද යන්නේ මේ දශාව, මේ අතුරු දශාව. එහෙම කියන අම්මලා තාත්තලා ඉන්නෝ. ඒ තරමට හුරුයි. ඉතින් ඒක නිසා ඉතින් අපි පිළිවෙත් ටිකකුත් කරගෙන මේවට සෙත් සාන්ති කරගෙන අපි ඉදිරිය වැඩ ටික කරන්න ඕනේ. ඔව්, පැහැදිලි. විශේෂම කියනවා දැන් සමහරක් වෙලාට දැන් මෙතුමිය අපේ දිටුක්ෂේ මෑණියෝ සදහන් කරා ලග්න පහකට අශුභ ප්‍රතිඵල තියෙනවා කියලා. හැබැයි මේ ලග්න පහ හිමි ඔබ කලබල වෙන්න එපා. මොකද අපි හැමතිස්සෙම සූදානම් ඒ වෙනුවෙන් කළ යුතු වත්පිළිවෙතුත් ඔබට සඳහන් කරන්න. මෑණියෝ අපි නැවතත් මේ ලග්න පහ පොඩ්ඩක් මතක් කරලා අපි ඍෂභ, මිතුන, තුලා, ධනු, කුම්භ. ඍෂභ, මිතුන, තුලා, ධනු, කුම්භ. මේ ලග්න පහ තමයි ටිකක් පරිස්සම් වෙන්න ඕන කියන එක. හරි, අපි මොනවද මේ වෙනුවෙන් කළ යුතු වන්නේ මෑණියෝ? ඔව්, අපි විශේෂම කරමු අපි ගුරුත් එක්කම අපි කතා කරමු. මාරු වීමනේ අපේ තියෙන වෙනත් තපල නෙමෙයි. මේ ගුරු මාරු වීමෙන් අපේ ගුරු තාරකා ගුරු තරුව කියලා අපි කියනනේ, එතනින් අපිට මොනවද වෙන්නේ? අපි ගොඩක් පින් කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද, අපි ගුරු කියන්නේ, බ්‍රහස්පති කියන්නේ දෙවියන්ටත් වඩා ශක්තිමත් කියලා අපි බොහෝ දෙනෙක් ওই ග්‍රන්ථවල තියනවා. ඒ එන්නේ ඒ වගේ ග්‍රහයක. එතකොට අපි පින් කරන්න විශේෂයෙන්ම මේ ලග්න කියපු පහ සෙත් කවි විශේෂ කරන්න විෂ්ණු දෙවි හාමුදුරුවන්, කතරගම දෙවි හාමුදුරුවන්, ශිව දෙවියන් ප්‍රදාන කරන්න. කතරගම දෙවියන් ශිව දේවතාන් වහන්සේ. ඒ කියන්නේ විශේෂ කරලා පුද පූජා පවත්වන්න, සෙත් කවි මාලාවන් කියවන්න, සෙත් කවි තුනක් මාස තුනක් කියවන්න. අපි ආපහු ඊළඟ අගෝස්තු වෙනකොට අපි ආයි කියවන්න මාස තුනක්. එහෙම මේ කාල සීමා, මේ වර්ෂය 2025 මැයි වෙනකන් අපි පිළිවෙත් කරන්න. ඒ වගේම බෝවෘක්ෂය අපි බුදු, ඒ කියන්නේ බෝධි පූජාවන් පවත්වන්න, බෝවෘක්ෂයට වත් පිළිවෙත් කරන්න, පිරිසිදු කරන්න. විශේෂයෙන්ම බ්‍රහස්පතින්ද දවස්වල කහපාට මල් 108ක් තියලා බෝධි පූජා පවත්වන්න. නැති බෙරියට කහපාට ඇඳුම්, කහපාට පිරිකර, දසසිල් මාතාවන්ට වියලි ධාන්‍ය වර්ග, සිවුරු, කහපාට දේවල් නිතරම අපි විශේෂ කරන්න. කහපාට කොඩි ඒ වගේ දේවල් පූජ කරන්න. ඒ වගේමයි තමන්ගේ හඳහන බලලා ගොඩාක් හොඳයි, එයාට අවශ්‍ය යන්ත්‍රයක් විශේෂ කරනවා මම. අභිසම්බිධාන යන්ත්‍රය ගොඩක් හැම දෙයකම පොදු යන්ත්‍රයක් විදිහටත් මේ ගුරු මාරුවටත් ගොඩක් හොඳයි අභිසම්බිධාන යන්ත්‍රය පළඳ ගන්න. පුංචි දරුවන්ට විශේෂයි මේ කියන ලග්නවල පුංචි දරුවන්ට ලේවල දෝෂ, ඒ කියන්නේ ලේ සම්බන්ධ රෝගාබාධ. අපි මේ ගුරු නරක් වීම කියලා කියනවනේ, ගුරු අශුභ වීම. එතකොට ගුරු අශුභ වුණහමත් අපිට සමහර වෙලාවට සෞඛ්‍ය පැත්තට බාධා එනවනේ. එයා විශේෂ කරනවා සෙම් කෝප, ලේ වාපිත් සෙම්. ඒ වගේම අපි ලේ කැටිගැසීම් කියලා කියනවා. ස්නායුවල පපුව සම්බන්ධ ගොඩක් වෙලාවට සැත්කම්. ඒ වගේම ගොඩක් පරිස්සම් වෙන්න, ගොඩක් අර අසනීප ඒ වගේව දැනුනොත් ඉක්මනින් තමන්ගේ වෛද්‍යවරයා හමු වෙන්න. මොකද ඒවා විශේෂයි, සැත්කම් විශේෂයි. අපි කියනවනේ පපුව සම්බන්ධ බයිපාස් ඒ වගේ දේවල්,
ගොඩක් ඒ කියන්නේ මැදි වයසේ අයත් කෑමෙන් තෙල් කෑම වර්ග ගොඩක් අඩු කරන්න. ඒ කියන්නේ අපි යන්ත්‍රයක් පළඳ ගන්න. මොකද ඒක පළඳගෙන ඒක ආරක්ෂා කරගන්න. ඒක විශේෂයි. මොකද මම නම් යන්ත්‍ර අපි ඒ තරම් කියන්නේ නැහැ. මොකද යන්ත්‍රයක් පළඳවලා ඒක ආරක්ෂා කරගන්නත් ඕනේ මහත්මයා. ඒක දාලා Tamanට ඕනම විදිහට කෑම බීම කාලා ඒකේන ගුණ දොස් ඊට පස්සේ විවේචනය කරන්න එපා. මොකද ඒක පරිස්සම් කරගන්න ඕනේ, Taman පිරිසිදුව ඉන්න ඕනේ. නැත්තම් බොහොම හොඳයි සෙත් කවි. සෙත් කවි ගොඩක් හොඳයි. මම සෙත් කවි ලියනවා. මොකද මං අද මේ වෙනකොට මේ ගුරු මාරුවනේ මේ අපි මේ රවි මාරුවට වැඩ කරගෙන යනවා. මේ දවස්වල මේ අවුරුදු උදාවත් එක්ක ආපු රවි මාරුව. ඒ කියන්නේ රවි මේෂ රාශියේ ගමන් කරන මේ කාල සීමාව ගොඩාක් වෙලාවට සෙත් කවියේ බලය ගොඩක් එනවා. ඒ ශක්තිය එක විශ්ව ශක්තියට අපි කියන්නේ විශ්වයට. ඒක තමන්ගේ නමට තමන්ගේ උපන් නැකතට ලක්මයට සීහුම් කළ අපි ලියන්නේ. ඒකි ශක්තිය බොහොම ප්‍රබලයි. ඒ වගේමයි අපි විෂ්ණු දෙවි හාමුදුරුවන්ට කතරගම දෙවි හාමුදුරුවන්ට පූජාවට්ටියක් පවත්වල පින් දෙන්න. පඳුරු ගැට ගහන්න අවශ්‍ය නැහැ. පින් දෙන්න. පින් තමයි අවශ්‍ය. එම ගොඩක් හොඳයි. මේ ගුරු කියන්නේ අපි ගුරු බලවත් කරගන්න ඕනේ මුලදීම. ඒ කියන්නේ ගුරු දුර්වල වෙලා නම් මේ කේන්දරවල යා බලවත් වෙන්න ඕනේ. ඒකට තමයි අපි මේ පින් කරන්නේ. ඒක ඒ වගේමයි ගොඩාක් පරිස්සම් වෙන්න තරුණ දරුවෝ කලකෝලාහල තුවාල අනතුරු මේ මම කියපු ලග්න කීපය අනතුරක් වුණොත් කැලලක් ලේ ගැල්මක්. ඒ නිසා ගොඩක් ප්‍රවේශම් කරගන්න හදිසි අනතුරු පුංචි දරුවන්ට වැටීම් අනතුරු තැලීම් ලේ තැලීම් තුවාලයක් වෙලා ලේ පිට නොවි ලේ තැල්මක් 2025 මැයි වෙනකොට ආපහු මතුවෙන්න පුළුවන්. මේ දැන් සිද්ධ වෙන දේ. එතකොට බෙහෙත් කරන්න කාලයක් නැහැ. ඒ නිසා හැම තැනකදීම පරිස්සම් වෙන දැනෙන අසනීප නිතරම අපි පරීක්ෂණ කරගන්න මේවත් කරන්න පිළිවෙතුත් කරන්න. මේ ග්‍රහයින් මේ මාරුවීම මම මේ ලග්න පහක් ප්‍රදාන කරේ මගේ මම මේ ගුරු විතරක් නෙමෙයි මං අනිත් ග්‍රහයිනුත් එක්ක තමයි ප්‍රදාන කරේ. මොකද මට ඉදිරිය කියන්න ඕනේ. ඒක නිසා මං හැම වෙලේම මං හැම නාලිකාවම කියන කතාවක් තමයි ඒක. හරි මෑණි, අපි මේ විශේෂම කතා බහ කරේ මේ බ්‍රහස්පති මාරුව ලග්න පහකට යම් අහිරතා තියෙනවා, එහෙම නැත්නම් යම් අසුභතාවයන් තියෙනවා. ඒකට ඒ වෙනින් කළ යුත්තේ කොහොමද කියන එක මම එතෙන්දී පොඩ්ඩක් ඔබතුමියගෙන් දැනගන්න කැමතියි. විශේෂම විදේශගත වෙලා ඉන්න කෙනෙක් මේ ලග්න පහෙන් උපන් කෙනෙක් නම් විදේශගත වෙලා ඉන්නවා නම් ඒ වගේ අයට මොනවද කරන්න පුළුවන්පත් පිළිවෙතක් මොනවද? ඔව්, ඒ කියන්නේ එයාලට විශේෂම යාලගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කරගන්න විශේෂයි. ඒ කියන්නේ මොකද අපි මේ මාරුවීම යාට සුබද කියලා අපි දන්නේ නැහැ. වෘෂභ ලග්න ඔය මිතුන ඔය වුණාට එතකොට යා ජන්මපත්‍රේ පරීක්ෂා කරලා එයාලට අවශ්‍ය පිළිවෙත් කරන්න. ඒ කියන්නේ මොකද අපි ලංකාවේ ඉඳලා එයාලට මං විශේෂ කරන මං පිළිවෙත් කරද්දි මගේ විදේශ දරුවන්ට මං අද මේ වෙනකොට පිළිවෙත් වලින් ගොඩක් වෙලාවට මේ සෙත් කවි විශේෂ කරනවා. මම එයාලට බෝධි පූජා පවත්වනවා. විශේෂයෙන්ම මං විශේෂ කරනවා කතරගම කිරිවෙහෙර අෂ්ටඵල බෝධීන් වහන්සේ ජයශ්‍රී මහා බෝධිය. ඒ වගේ අන්නේ අභියස තමයි මං එයාලට පිළිවෙත් කරන්නේ. මගේ දේවස්ථානයේ හැරුණම මං ඒ තැන්වලට එයාලගේ මේ සියලුම දේවල් සෙත් කවි මාලාවන් මම කියවනවා කතරගම පුද භූමියේ. මොකද මට එයාලට ප්‍රධාන තැන් මම පෙන්නලා තමයි එයාලට ඒ සෙත් සාන්ති කරන්නේ. මොකද ඒ අයට මේවා දකින්න නැහැ, දෙවියන් දකින්න නැහැ. ඒක නිසා මම කතරගම මහා දේවාලයේ ඇතුළත මම පෙන්නලා තමයි මම සෙත් කවි පටන් ගන්නෙ. මොකද ගොඩක් කරදර මේ ලග්න කියපු අයට රැකියා කරදර විශේෂයි. කරන රැකියා වලින් පල්ලෙහාට වැටෙන පැත්ත උසස් වීම අඩාල වෙනවා. විශේෂයෙන්ම ඒ අයට සෞඛ්‍ය පැත්ත සල්ලි තිබුණට මුදල් හදල් තිබුණට ගොඩක් වෙලාවට ලෙඩ දුක්. එහෙම විශේෂයි. මේ ගොඩක් වෙලාවට මට කතා කරන මේ පෞද්ගල දවස්වල ගොඩක් කතා කරේ තරුණ දරුවන්ට ස්නායු වල. ඒ කියන්නේ ගොඩක්ම පිරිමි දරුවන් මම මේ ඊයේත් පිළිවෙත් කරා සමාජයේ යහළුවන් ඒ කියන්නේ විදේශ රටවල ගත කරද්දී එයාලා අධ්‍යාපනය ලැබලා ඉවර වෙනවත් එක්කම අනවශ්‍ය ගැටලු ගොඩක් වෙලාවට ඒ දරුවන් සියලුම අධ්‍යාපන කටයුතු කරනවා. ගන්න තියෙන සියලුම උසස් තල නිල තලවලට යනවා. අන්තිම මොහොතේ වැටෙනවා. ඒ සමාජයක් නිසා වෙන්න පුළුවන්, යාළුවෝ නිසා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට එයා ගෙවල් වලට එන්නේ
පිට ඉන්නේ කතා කරන්නේ දෙමව්පිය මග හරිනවා එයාලට අවශ්‍ය දේ කරනවා යහළුවොත් එක්ක ගමන් බිමන් තැන් තැන් වල යනවා ඒ වගේ අර මොකද අර විදේශ රටවල් වල අර අපි අවුරුදු 18ට වැඩි වුණාම මේගොල්ලන්ට නිදහස දෙනවනේ ගොඩක් වෙලාවට ඒ රටේ නීති රීති වලට ඉතින් ඒ නිදහස අයිති විදිහට භුක්ති විඳලා ගොඩාක් වෙලට ස්නායු වල පුංචි දරුව කරන වැඩ කරන්නේ ගොඩක්ම තියෙනවා ඉතින් දෙමව්පිය හරි පසුතැවෙන තැන් ඒක නිසා ඒ අයට කරන්න දෙයක් නැහැ. ඒ අය කරන්න තියෙන හැම දෙයක්ම කරනවා. කරලා අන්තිමට හඳහන බලනවා. බලලා මේකට මොනවද අහනවා කරන්න තියෙන්නේ. ඒ වගේ එයාලව මම විශේෂ කරනවා මගේ ප්‍රධාන තැන්, දේවස්ථාන ප්‍රධාන තැන්, අෂ්ටඵල බෝධින් වහන්සේලා ඒගොල්ලන්ව මම ප්‍රධාන කරනවා. ඒ තැන්වලට මම යා වෙනුවෙන් යනවා. ගිහිල්ලා මම දවස් 3 අපි සෙත් කවි කියන වෙලාවල් තියෙනවා. මොකද මට දැනෙනවා නම් එයාට කරදරයක් එයාට මේ තත්ත්වෙන් ගන්න බෑ මෙයාගේ ජීවිතේට අනතුරක් කියලා මම ප්‍රකාශ කරන්නේ මම කියන මෙහෙම දෙයක් කරමු අපි මෙහෙම කරන්න අවශ්‍යයි ඒක නිසා මොකද මම එතෙන්දී මට කරන්න කි තියෙන පිළිවෙත් ටික මගෙන් අවශ්‍ය නම් මම අනිවාර්යෙන් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා හරි ඒ වගේ සේවාවක් උපතිමේ ලබා දෙන සූදානම් විදේශගතයලා ඉන්න උදවියට පවා තමන්ගේ සේවාදායකයන්. හරි මෑණියෝ අපි දැන් එතනින් එහාට කතා බහ කරමු. දැන් අපේ කාල වේලාවත් ඉක්මවලා යන නිසා කෙටියෙන් දැන් පොදුවේ ගත්තොත් එීම සුබ ලග්න හතක් තිබෙනවා. ඒ ලග්න හත පිළිබඳව අපි කෙටියෙන් විග්‍රහයක් කරොත් ඒගොල්ලන්ට මේ සුබතාවයේ තවත් වැඩි කරගන්න මොනවා හරි දෙයක් කරන්න පුළුවන් නම් ඒක පිළිබඳව පොඩ්ඩක් කතා කරමු කෙටියෙන්. බොහොම අර මම සාමාන්‍යයෙන් පෙරලා ගත්තා වගේ තමයි මේ ලග්න ටික මේ කියන්නේ. එතකොට මේ ලග්න තමයි මේෂ, කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, මීන. ඔය ලග්න වල අයට සාමාන්‍යයෙන් සුබයි. සුබයි කියද්දී ලොකුවටම මම කියන්නේ මේ නිතර බලන්න ජන්මපත්‍රයේ නිතර මාස 7-8කට සැරයක් බලන්න. එතකොට සමහර තැන්වලදී ගුරුත් එක්ක සංයෝග වෙනවා සමහර ග්‍රහයින්. ඔය වෘෂභ රාශියට සමහර අනිත් ග්‍රහයින් එකතු වෙන මාසවල් තියෙනවා. එතකොට යාට ඊට වඩා නිසි ප්‍රතිඵලයක් දෙන්න පුළුවන්. ඒක නිසා අපි ඉස්සරහා අපි මේ ගුරු මාරු අපිට සාර්ථකව මේ වර්ෂය කිසි බාධාවක් නැතුව අපිට බ්‍රහස්පති සුබ ප්‍රතිඵලයක් වෙන්න කියලා අපි නිතරම බෝධි පූජාවන් පවත්වන්න ගොඩක් හොඳයි. ඔය සමහර අය කියනවා මොනවද බෝධි පූජාවෙන් තියෙන්නේ කියලා. මේ ගොඩාක් වෙලාවට මේ අපි විශාල දෙයක් මං කියන්නේ කෙනෙක්ට. මොකද මම ඒක කියන්න කැමති නෑ. ලොකු මුදලක් වියදම් කරන්න මම දෙන්නේ නෑ. මොකද මම අද සමාජේ මම දකිනවනේ මේ ඉන්න තත්ත්වය. ඒක නිසා යంత్ర මන්ත්‍ර දාලා තොවිල් පවිල් කරගෙන මෙහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි බෝධීන් වහන්සේ අභියස දවස් 7ක් හෝ 9ක් අපි පොයේට සතිය දෙකකට කලින් ඔන්න අපිට මේ දවස් සුබයි. පොයේට සති දෙකකට කලින්. එතකොට අපි උදේවරුේ පැන් එකක් පෙරා ගන්න හිමිදිරි පාන්දර පැන් එක පෙරලා නිවසේ තියලා ඕක අපි හවස අරන් යනවා පන්සලට. බෝධීන් වහන්සේ වටා තුන් වටක් ගිහිල්ලා අපි බෝධීන් වහන්සේ නාවලා බෝධීන් වහන්සේට අත තියලා හෝ අපි ඉල්ලන්න අපිව ආරක්ෂා කරලා දෙන්න ජයශ්‍රී මහා බෝහාමුදුරුවෝ ගැන හිතන්න. එතෙන්දී අපිව මේ වර්ෂය ආරක්ෂා කරලා දෙන්න කියලා කහපාට මල් නිතර පූජ කරන්න ඔය දරුවන්ට මේ ලග්නවල ඉන්න උසට ගොතපු කහපාට මල් මාලා ඒ දරුවන් උසට ගොතලා බෝධින් වහන්සේට පළඳවන්න විශේෂයි කහපාට මල් එකසියාටක් වට්ටියක තියලා පස්තෙල් මිශ්‍ර පහනක් මැදින් තියලා ඒ වෙලාවේ ඒ පන්සලේ විහාරස්ථානෙන හැමෝටම අත ගස්සවල පූජ කරන්න බෝධින් වහන්සේට ඒව කරන්න ඒ වගේමයි ඔය සෙත් කවි ගොඩක් හොඳයි විෂ්ණු දෙවි හාමුදුරුවන් පත්තිනි මෑණියන් කතරගම දෙවියන් ගණ දෙවියන් මේ අය විශේෂ කරන්න ව්‍යාපාර කරන උදවිය විශේෂම ව්‍යාපාරවලදී අපි ඔය මිතුන ලග්නය කුම්භ ලග්නය වගේ ලක්ෂ්මී මෑණියන් විශේෂ කරන්න පුද පූජා පවත්වන සාමාන්‍ය ලොකු පූජාවන් පළතුරු පූජාවක් පවත්වන්න ඒ වගේම නිවසේ අපි බුදුන් වැඳලා පිරිත් කියන්න අපි බෝධින් වහන්සේ අභියස බෝධින් වහන්සේ නාවලා මල් පහන් පූජ කරලා පිරිත් ටිකක් කියන්න ඒව ගොඩක් හොඳයි පින් කරන්න ඔය නැති බැරියට උදව් කරන්න කහපාට මිශ්‍ර ඇඳුම් නැති බැරියට දෙන්න අඳින්න ඒ වගේ අලුත් වස්ත්‍ර දෙන්න ඒව ගොඩක් හොඳයි පිරිකර සිවුරු පූජ කරන්න නිවසේ පුළුවන් නම් භික්ෂුන් වහන්සේලා 7-8 දන් වේලක් දානයක් දෙන්න ගොඩක් හොඳයි. ඒක අපේ ගෙදරටත් හොඳයි හැමෝටම හොඳයි. අපි අර දකිනවා පොඩ්ඩක් දරුවන් බලාපොරොත්තු වෙලන් ඉන්න ගර්භණී මාතාවන් ඉන්නවා නම් විශේෂ කරන්න පත්තිනි මෑණියන්ට පුද පූජා කරන්න විශේෂයි මේ
වෘෂභලග්නය විශේෂයි. ඒගොල්ලන් අර මැයි ජුනි මාසවල ඒ දරුවා මෙලවට බිහි කරන්න ඉන්නවා නම් විශේෂ කරන්න ජුනි මාසය. ඒ කියන්නේ ටිකක් කපල වැඩි. හරි, එහෙනම් අපි කතාව නිමාවට පත් කරමු. මෑණියෝ, විශේෂයෙන්ම සමහරක් වෙලාවට ඔබට දැන් පුංචි ඇඟට ලේ ටිකක් කිනුවා වගේ ඇති මේ වත්පිළිවෙත් කිව්වන් පස්සේ මේ දේවල්. මොකද අපි හැමතිස්සම කියන කතාවක් තමයි ජ්‍යොතිෂයේ තියෙන අදහන්න නෙවෙයි වැඩ ගන්න. මොකද ඒ තුලින් පුළුවන් මේ වත්පිළිවෙත් තරහා මෑණියෝ මේ තියෙන අහිතකර ප්‍රතිඵල තියනවා නම් ඒවා නැති කරගන්න. ඒ නිසා නිකන් අර කතාවට කියනා වගේ අදහද ඉන්න එපා, වැඩ ගන්න සූදානම් වෙන්න කියන එක තමයි අපේ ගොඩක් වෙලාවට තේමා පාටිය බවට පත් වෙන්නේ. විශේෂයෙන්ම අපි දැන් කතා බහ කරා මෑණියෝ අශුභ ප්‍රතිඵල වගේම ශුභ ප්‍රතිඵල තියෙන ලග්න පිළිබඳවත් ඒ පිළිබඳව පැහැදීමක් සහ යම් ගැටලුවක් තියෙනවා නම් ඔබට අපි දිදුක්ෂි මෑණියන්ගේ දුරකථන අංකය සඳහන් කරනවා. ඔබට අවශ්‍යතාවය තියෙන විදිහට එතුමියට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. මෑණියෝ, මම අවසාන වශයෙන් කෙටියෙන් දැනගන්න කැමති, විශේෂයෙන්ම දැන් අපි ඔබතුමිය කිව්වා වෘෂභ ලග්නයට ගොඩක් මේ බ්‍රහස්පති ග්‍රහ මාරුව හරහා යම් අහිතකර ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන් කියන එක. ඒ වෘෂභ ලග්නය උපන් කෙනෙක් නම් යම් කෙනෙක් එයාටත් මේ ප්‍රතිඵලම මේ වත්පිළිවෙත්මද කරන්න ඕනේ මෑණියෝ? ඔව්, එයාට විශේෂයි. අපි අර සාමාන්‍ය බුදු ගුණ වලින් අපි දෙහි කපණේව කරනවා. ඒ කියන්නේ බුදු ගුණ වලින් ඒ කියන්නේ එයාට ගොඩක් හොඳයි. ජයපිරිත රතන සූත්‍රය විශේෂ කළා, දෙහි ටිකක් කපන්න මාස 3කට සැරයක් වගේ ඒ වගේ දෙයක් කරන්න, යන්ත්‍ර පළඳනවට වඩා. ඒ කියන්නේ අර මාස 3න් 3ට එයා මේ විදිහට පිළිවෙත් ටිකක් එක්ක යන්න. ඒ කියන්නේ හතර වරක් විතර දෙහි ටිකක් කපුවම හොඳයි. ඒක gedara හැමෝටම කපුවත් ගැටලුවක් නෑ. ඒ වගේමයි එයාටින් පිරිකර පූජ කරවන්න අෂ්ටඵල බෝහාමුදුරුවන්ට ගොඩක් හොඳයි. ජයශ්‍රී මහබෝධිය ප්‍රදානයි. අනිකුත් අෂ්ටඵල බෝහාමුදුරන් වහන්සේලා වැඩ ඉන්න තැන්වලදී පිරිකර පූජ කරලා බෝධීන් වහන්සේට බෝධි පූජාවක් පවත්වලා ඒ දේවල් කරන්න, සතෙක් නිදහස් කරන්න, කුරුල්ලෝ කහපාට කුරුල්ලෝ ගොඩක් හොඳයි නිදහස් කරන්න අපලවලට. හරි, එවනා ඉතින් අපි කතා බහ අවසන් කරන්නයි සූදානම් වන්නේ. විශේෂයෙන්ම අද දවසේ අපි කතා බහ කරේ එළඹෙන මැයි පළවෙනිදා සිදුවන්නා වූ ප්‍රබලතම ග්‍රහමාරුව බ්‍රහස්පති ග්‍රහමාරුව ඔබට කොහොමද, ඔබේ ලග්නයට කොහොමද කියන එක පිළිබඳව තමයි අද දවසේ අපි කතා බහ කරේ. ඒ කතා බහට අපිත් එක්ක අද එකතුනේ ලංකාවේ ප්‍රවීණතම ජ්‍යොතිර්වේදිනියක්, ඒ වගේම ජ්‍යොතිර්විද්‍යා ශූරී දිදුක්ෂි මෑණියෝ. අපි කෙටියෙන් හඳුන්වන්නම් ඔබතුමිය ප්‍රසිද්ධ වෙලා තියෙන දිදුක්ෂි මෑණියන් හැටියට. දිදුක්ෂි මෑණියෝ තමයි අද දවසේ අපේ කතා බහට අපිත් එක්ක එකතුනේ. විශේෂයෙන්ම මේ දහසකුත් රාජකාරි මැද්දේ අපිට අවස්ථාව ලබා දුන්නාට, දසද ප්‍රොඩක්ෂන් YouTube නාලිකාවට අවස්ථාව ලබා දුන්නාට ඔබතුමියට බේබින් මිසූති. ආයිබන් මෑණියෝ, ඔබතුමාටත් බොහොම ස්තුතියි. ඔබතුමාගේ නාලිකාවට මම සම්බන්ධ කරගෙන මට තව දෙයක් කියන්න අවස්ථාව ලබා දුන්නට, මේ ජනතාව මගේ දිහා බලන් ඉන්න මාව සම්බන්ධ කළාට බොහොම ස්තුතියි, බොහොම පිං. හැම දිනාටම මම ප්‍රාර්ථනා කරමි දුක් නිරෝගී දීර්ඝායුෂ. අපි වැඩ කරමු, කාටවත් බය වෙන්න එපා. මම හැමතිස්සෙම කියන්නේ අපි අපේ හරියට හරි දේ කරමු, එච්චරයි. හරි මෑණියෝ, අවසානයේදී ඉතාමත්ම හොඳ කතා බහක් කරා. කාටවත් බය වෙන්න එපා, අපි අපිට කැමති විදියට වැඩ කටයුතු කරමු කියන එක. එවනම් ඉතින් අපිට අභිනවතත් ස්තුතිවන්ත වෙනවා සහයතුමිය කරන කියන කටයුතු ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා දසද ප්‍රොඩක්ෂන් YouTube නාලිකාවේ හැටියට අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් විශේෂයෙන්ම මේ බ්‍රහස්පති ග්‍රහමාරුව පිළිබඳව ඔබේ ලග්නයට මොන වගේ දේවල්ද කරන්න ඕනේ සහ වත්පිළිවෙත් සම්බන්ධයෙන් ඔබට නැවතත් දැනුවත් වීමක් අවශ්‍ය නම් අපි දිරුක්ෂි මෑණියන්ගේ දුරකථන සඳහන් කරනවා. ඒ අංකවලට ඔබ ඇමතුමක් ලබා දීලා ඔබට වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් නැවතත් දවසක මෙතුමියත් සමග වැඩසටහනක් කිරීමේ බලාපොරොත්තුෙන් අදට අපි ඔබෙන් සමගන්නවා. නැවතත් දවසක හමු වීමේ බලාපොරොත්තුවේ ආයිබෝවන්.